पेदुरु हेवा मल्टी चैनल लेकर ओब सादरेन पिलिगनिमु लोके अटवेनी पुदुमेय वन सीगिरिय रुवन्नली साय इसुरु मुनिय मिरिस वटिय सादुवे कोहमद अपे योदयो कोहमद कोविड 19 वलिन बेरुने कुलुबडु 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 अपूरुई नेद अभी दें कैम दूर पाई पील करना बलम को सुवंद गुण रखी अपे मामा अपीट किया तुन पाए गले एमरी कोत्तमल्ली ग्राम देशीय पनाहाय सूदुर ग्राम सीआई महादुर ग्राम पनाहाय कोत्तमल्ली बदीन एपा अधिक रसने गुण नतिविया हैक उब में गले अपेमा अम्मा वागे अमरनवनम एत्तटम नियम गुण रसय गन्न पुलुवा अपेमा अम्मा तमाय पतोरम रहित क्रमयकट मेहुं इगेन्नुवे काल्देमुल्ले मोरटुवे विशाखा मेहुं विद्यालये अधिपतिनी 1960 गणन वल नमु එයාගේම අත් දෙකෙන් අපිට තුන පහේ අඹරලා තමයි කන්න දුන්නේ. මේව අඹරලා ලුණු කැට ටිකක් දාලා දින 3-4ක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඉවීමට ගත්තා. තාත්තා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙක්. අකුරැස්සේ PHI හැටියටත් වැඩ කරලා තියෙනවා. තාත්තා හොඳින් ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙලා තියෙන සහතික දැක්කම ඇත්තටම අපිට හරිම පුදුමයි. ඒ වුණාට ආච්චි හෝ අම්මා හෝ සර්වන් නැති වෙලාවට සියලම තුන පහේ ඇඹරුවේ නැතත් පොට්ටනියකට දාලා අපිට උයලා තියෙනවා අපිට නියම ගුණ රසය දෙන්න ඕන නිසා මෙමෙ තුන පහ දාලා අබත් අඹරලා දාලා පරිප්පු මැටි හට්ටියක උයලා බලන්නකො තාමත් රහ එනවා ඒකට ඔබත් ඒක ඒ විදිහටම කරලා බලන්න. අබ අඹරලා දැම්මම වට්ටක් හරිම රසයි. වැදගත් තුන පහේ සමහර කරිවල ඉතාමත් රසයක් ගෙන දෙයි. අපි දැන් බලමු වැදපු තුන පහේ හදන හැටි. කොත්තමල්ලි 250යි, සූදුරු ග්‍රෑම් 100යි, මහදුරු ග්‍රෑම් 25යි, කැකුළුහාල් ග්‍රෑම් 100යි. පොල් කුඩු ග්‍රෑම් 200යි මිරිස් කරල් ග්‍රෑම් 50යි ගම් මිරිස් ග්‍රෑම් 100යි ශ්‍රම්පේ කරපිංචා නැටි සමග කුරුඳු එන්සහල් කරාබු නැටි හැඳ බැගින් පළමුව එකතු කරන්න ඔබට දියවැඩියාව නැතිනම් කැකුළු හාල් එනුවට සම්බා හාල් දැම්මාද ඉතාම රසයි පළමුව කැකුළු හාල් සාස්පානකට දාන්න. ඉන්පසු පොල් කුඩු එකතු කරන්න. පොල්වල කොලෙස්ටරෝල් බහුල නිසා පොල් කුඩු ගැනීමේදී අවශ්‍ය සුවඳ සෙලියුලෝස් ලබා ගැනීමට හැක. මිරිස් කරල් ගම්මිරිස් ඇටද එයටම එකතු කරන්න. එන් සහල් කරාබු නැටි වැදෙන්නට හරින්න. ඒ ඔබගේ රසය අනුව කරන්න මිරිස් කරල් ගම්මිරිස් ඇට වගේම කිසිම කුඩු ජාතියක් එකතු කරන්න එපා බදිට මිට දණ්ඩ සමග කරපිංචා ගැනීමෙන් ඔබට එහි ගුණත් ලැබේ ට්‍රම්පේ කුරුසු සමග රන්වන් පාට වන තුරු බැදගෙන කොටා ගන්න අබසාධික අපේම අම්මා වෙන මේකතු කරනවා තිත්ත රස නැති වෙන්න කෝන් පිටි පාම් පිටි කුයිමට කියලා එකතු කරන්න එපා මෙහෙම තුන පහ දැම්මහම රසයි රසකාරක දාන්න එපා ගියේ වැඩියාවට අත බලන්න එපා පතෝල වැටකොළු අලු කෙහෙල් වැනි දෑ කිරට ඉවීමේදී
කහසා උළුහාල් පමණක් භාවිතා කරන්න. කරපිංචා මිරිස් එකතු කරන්න. රසකාරක නොමැතිව මනා රසයක් දෙන්නේ. කුරුඳු කරපිංචා රම්පේ වැනි දෑත් ඔබට අවශ්‍ය නම් එකතු කර ගන්න. දේශීය රසකාරක දිව්‍යම ඖෂධ. මන්ද පෝෂණ ඇති විට මෙම කුළුබඩු යොදා මැදපු කුළුබඩු පොළොස්සු යාදෙන්න මන්ද පෝෂණ සුව කරගන්න පුළුවන්. මං හිතන්නේ මන් දැන් ගොඩාක් කිව්වට ඕගොල්ලන් ආසති මේ වගේ වෙන වෙනම දැනගන්නනේ. මං ඉස්සෙල්ලම් පටන් ගන්නම් කහගෙන. කහ ගහෙන් කහ ලබා ගන්න අතර අපේ කරියකට කහ පෑයගෙන දෙන්නේ මෙකී කුළුබඩුවයි. විසබීජ නාශකයක් විදියට කහ වතුර නිවෙස්වලට කඩසාපුවලට වටේට ඉහිනවා. මතක් කරගන්න බලන්න කොරෝනා දවස්වල කොහොමද අපි ලුණු වතුරෙන් වගේම සෑම එළවලුවක්ම පළතුරක්ම කහ වතුරනුත් හේදුවා නේද? ඇයි ඒක ප්‍රබල විසබීජ නාශකයක් උඩ නිසා. බෙහෙත් පැලෑටියක් හැටියට ඉන්දියාවේද ලංකාවේද අවුරුදු දහස් ගණනකට ඉහතදී ඉඳලා මේක පාවිච්චි කරනවා. මෙහි බෙහෙත් ගුණ වැඩියෙන්ම අඩංගු වන්නේ කර්කියුමින් ලෙසය. එයද 3%. කහ 1 ග්‍රෑම් එකට අපිට අවශ්‍ය ප්‍රතිජීවක දිනකට ලබා දිය හැකි නමුත් එය ලැබෙන්නේ කර්කියුමින් නිසා, එය තියෙන්නේ 3%ක් නිසා තනමක් එම ප්‍රතිජීවක ප්‍රමාණය ලබා ගැනීමට අපහසුයි. ඔබට සම්පූර්ණ ප්‍රතිලාභය ගැනීමට නම් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න. කහ දැවිල්ලට විරුද්ධව ක්‍රියා කරනවා. එනම් ඉදිමීම අඩු කරනවා. සන්ධි ඉදිමීම් පවා. කර්කියුමින් හන්දා හෘද රෝග අඩු කරනවා. තුවාල අමු කහ තැඹු වතුරෙන් හෝදන්න. වියලි කහ ඇල්දියෙන් ගලගා කැලල් මත තැබීමෙන් ඒවා නැති කරගත හැක. කහකුඩු පරණ පොල් තෙල් සමග තුවාල වලට බඳින්න. තවත් ඉතාමත් වටින දෙයක් තමයි කට්ටක් ඇන්නාම ඒ කට්ට ඇනිච්ච ප්‍රමාණය තුවාලයක් නොවි ඇදලා ගන්නවා වෙනුවට කහ ටිකක් කියලා බැන්දහම පහුවදාට කට්ට ඇදිලා ඇවිල්ලා තියෙනවා. ඔබට මේ සමග පොල් ටිකක් භාවිතා කරන්නත් පුළුවන්. බෙහෙතක් හැටියට ඉතාමත් ප්‍රබලයි. ශරීරයේ යම් ස්ථානයක් උලුක්කුවක් විනිනම් වහාම පොල් කටු හැන්දකට ගන්න අරගෙන ඒකෙන් හොඳට කිරිමිරි කළා ඒක හින්දලා ගන්න. හින්දලා ගත්තාම ඔයාට පේනවා ඒකේ කිරි තෙල් මතු වෙනවා. ඒකට කහ පොඩ්ඩක් දාන්න. කහ පොඩ්ඩක් දාලා කකාරවල උලුක්කුව ඇති තැන ගන්න. ඇතන මේ ගානකොට හැරෙන්නෝ කියන්නේ මේක කෙමක් කතා නොකර ගන්න කියලා. උලුක්කුව ඇති තැන ඒ වෙලාවේ මුලුක්කුව නැති කරගන්න පුළුවන්. නමුත් පුංචි අයට ගන්නකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උලුක්කු වෙච්ච වෙලාවට ඇඟිල්ල අල්ලන්න දෙන්නේ නැහැ. ඒකටත් අපේ පැරණෝ ක්‍රමයක් සොයාගෙන තියෙනවා. අත ගන්නකම මෙහෙම කියන්න. ආංගලච්ච, පොංගලච්ච, අලියපස්ස, ඉරිතලච්ච. ඒ ආනුභාවයෙන් පොඩා. ඒක 3 අරක් විතර කියන්න. ආයෙත් ඔන්න අංගලච්ච, පොංගලච්ච, අලියපස්ස, ඉරිතලච්ච. ඒ ආනුභාවයෙන් පොඩා ෆෝ. අංගලච්ච, පොංගලච්ච, අලියපස්ස, ඉරිතලච්ච. ඒ ආනුභාවයෙන් පොඩා ෆෝ. පුංචි ළමයින්ට උලුක්කුවත් හොඳ වෙනවා වගේම හරිම විනෝදජනකයි. පුංචි ළමයට වගේම අපටත් රිදෙන්නේ නැතුව ඒ උලුක්කු හොඳ කරලා දෙන්න පුළුවන්. ඒ සිදුවෙන්නේ කහවල ඇති කර්කියුමින් නිසා. ඒ සත්‍යයක්. කර්කියුමින් ශරීරයේ ෆැට් දිය කරන නිසා පැටි මීල් එකක් සමග කහ ගැනීම නුවණට උරුයි. කහ මී පැණි සමග බීම ගුණදායක නමුත් වෛද්‍ය උපදෙස් මත එය කරන්න.
कह उबे शरीर आगंत विषबीज पेमीनियम वलक्वालाई कह ड्रमेटिकली नाटकाकार शरीर तुल वेडगराय प्रति ऑक्सीकारगे वेडगराय कैसे अतिम अलगाय कैंसर वलिन उबव आरक्षा कराय कैंसर प्रतिम वलक्वाय जीरण पद्धति कैंसर वेलक्रीमट कह महांग उपकार अल्शाइमर रोग वलक्वागत हैक कर्किंग मनोलैति प्रतिक्सिकारक सांदीधीम वलकालाय आदराइटी सुवीमट उपकारी वे सिमट कहकुरु ते हंदक सह मीपनी ते हंदक बोन्न नियम पिरिसिदु कह लबा गनीमट ओब कल्पनाकारी वेन्न ओबेगे वत्तेम सैम पेलैटिया पवना वगेम कह पेलकीपया कवा गन्न पुलुवन्न एत्तटम मे वगे अवस्थावलदी एक महांगु उपकारयक वेनवा ඔබට කහපැල ලබා ගැනීමත් හරිම ලේසි දෙයක් ඒවා මම වෙනම වීඩියෝකින් කියලා දෙන්නම් කුඩා සතුන් දෂ්ට කළ විට කහකුඩු තේ හැන්දක් හබලට දමා දුම් අල්ලන්න ඩිප්‍රෙෂන් එනම් නෙගටිව් තින්කින් විෂාදය නැති කරයි ලොන්ජිවිටි දීර්ඝායුෂ ලැබීමට හොඳම ප්‍රබලම කුළුබඩුවකි මෙය उन्न तवत कोलेस्ट्रोल अड़ुकर्न नियम औषधे सुदुलूनु सुदुलूनु अहितकर कोलेस्ट्रोल अड़ुकराय मसानुभव करन आयत हैकी तनम देन्न उदरे वाते एकतु वीम वलक्काय सैम कैम कटम बीखातरक पहाकवत गन्न मी पैनी वल बहा कल तपागत हैक ගුණයි පොල් සම්බෝල වලට මැල්ලුම් වලට බික් හතරක් එකතු කරන්නකෝ ගුණයි රසයි කරි පිසිනුට ඒවා තලා ටෙම්පරාදු කිරීමෙන් හරිම රසයි හරිම ගුණයි ඔබ පෙර බැදගත් කුළුබඩු සුදුළුණු සමග එක්කර කරියක් සාදා දානයකදී පිළිගන්නන්න ඒක ගොඩාක් වටිනවා දියරමෙන් මලපහ යන විට සුදුළුණු කබලේ බෙදලා සීනි සමග කන්න දෙනවා මලපහ ඝන වූ විට සුදුළුණු තම්බා බොන්න මේවා අපේම අම්මා පුංචි කාලේ දීපුව තමයි අපිට ඉස්පිරිතාල වලට දුවලා ගියේ නැහැ කුළු බඩුම තමයි මාරු කර කර දුන්නේ බඩ පිපුනම සුදුළුණු ගම්මිරිස් තැඹු වතුර බොන්න දෙන්න සුදුළුණු විකක් මීපැණියෙන් නඹරා දත් ගුරේ තැබූ විට දත් කැක්කුම අඩුවේ තවත් දෙයක් සුදුළුණු පොතු රතුළුණු පොතු ඒවා දවස් 3 4 පල් කර පෝච් වල සතු ඇති විට ඉසීමෙන් ශාක වලට ඇති වෙන රෝග වළක්වා ගන්නත් පුළුවන් අපි දැන් කොත්ත මල්ලි ගැන කතා කරමු කැස්සට සෙම් ප්‍රතිශාවට වියලි ඉඟුරු කොත්තමල්ලි තම්බා සීනි දමා උදේ හවස බොන්න දෙන්න කොත්තමල්ලි කුඩු කර කැකිරිසා වට්ටක්ක කරි වලට ඉසීමෙන් අමුතු රසයක් දැනේ කොත්තමල්ලි තම්බා බීමෙන් කැස්සට ඉතා හොඳයි කොත්තමල්ලි ඉඟුරු සමග තම්බා බීමෙන් මුත්‍රා සහ දහදිය පිටවීම අවම කරයි සූප වේදිනයන්ට අනුව මෙය මුල සිට කොළය දක්වා රසකාරකයකි කෑම ගානිෂ් එනම් මේ රසගිනීමට කොත්තමල්ලි කොළ අඹරලා ගානවා මෙය ප්‍රමුඛ රසකාරකයකි කොත්තමල්ලි ගැන වෙනත් වීඩියෝකින් පසුව හමු වෙමු දැන් අපි සූදුරු ගැන කතා කරමු කියුමිනම් සිමිනම් මේ විද්‍යාත්මක නමයි මෙය මුළු ලෝකෙන්ම වැඩිපුර කැපිපෙන් කුළුබඩුවයි කළු සූදුරු හා සූදුරු යනුවෙන් වර්ග දෙකකි එළවලු මස් සීමේදී යොදයි මස්වල කොලෙස්ටරෝල් කපා හරි මස් උයන හැම විටම සූදුරු ටිකක් එකතු කිරීමෙන් අපිට සෞඛ්‍යම වාසි ලබා ගත හැක දියර මලපහ යන විට
සූදුරු ටිකක් රන්නන් පාට වෙනත කබලේ බැදලා ඒක නටපු වතුර කෝප්පයකට දමා විනාඩි 30ක් විතර තියලා වහලා තියලා පෙරලා බොන්න දෙන්න දවසට තුන් පාරක් බොන්න ආයේ වෙනම ෆාමසි ගන්න දුවන්න වෙන්නේ නැහැ බිය වැඩියාවත් අඩු වෙනවා බොරකා ගැන කියමුකෝ පුංචි කාලේ දඟ මල්ලක් මම හැමදාම නියපොත්ත කඩා ගන්නවා ඉතින් බොරකා විනාකිරෙන් සම්බල අම්මා කැඩුණු නියපොත්තේ වදිනවා ඒක දවස් දෙකකට පස්සේ වේල්ලා යනවා නමුත් ඒ නියපොත්ත හැලෙනවා කිසිම වේදනාවක් නැතුව මම ඒක මට හරි ගියාට ඔබට දියවැඩියාව තිබේනම් කෝකටත් වෛද්‍ය උපදෙස් ලබාගෙන කරන්න මම කැඩුණු නියපොත්තක් කවදාවත් උගුල්ලන්න ගියේ නැහැ ඒ ක්‍රමයට මේව කරලා දැම්මහම නියපොත්ත හිමින් හිමින් එනවා මම දැන් කියන්න යන්නේ උළුහාල් ගැන උළුහාල් ඉතාමත් වටිනා ඖෂධයක් කුළුබඩුවක් උළුහාල් බද කරපිංච සමග බෝතල් කරලා තියාගන්න පුළුවන් දානයක් දෙන විටදී ඔබට උළුහාල් කරි එකක් සමග දීමට ඇතනම් ඒකත් මහඟු පිනක් මොකද උළුහාල් හැමෝම යන්න දන්නේ නැහැ සාමාන්‍යයෙන් දානවලදී දෙන්නෙත් නැහැ මම දාන දෙන හැම අවස්ථාවකම උළුහාල් කරියක් මම එකතු කරනවා ඒකට උළුහාල් රෑක් පෙඟෙන්න හරින්න ඉන්පසු වේලිච මිරිස් කරල් දෙක තුනක් අරගෙන ඒක ටෙම්පරාදුවට දමා උඹල කඩ දෙක්කව කරලා සුදු ලුණු විශේෂයෙන් මේකට රතු ලුණු එක්කව කරන්න ඕනේ රතු ලුණු දැම්මම ඒ තරම් රසයක් නැහැ රම්පේ කරපිංච සියල්ලම බැදෙනකොට අර පිඟිච්ච උළුහාල් එකත් එක්කව කරලා ඊට පස්සේ පොල් කිරි ටිකක් එක්කව කරලා මදගින්නේ තැම්බෙන්න අරින්න ඉන්පසු ඒ පිළිගැන්වීමට හැක දැන් ඉන්සල් ගැනත් කතා කරමුකෝ. අතර රසනහර විනා ගිහිල්ලා අපව ෂොක් වෙන මාර රහ කුළුබඩුවක් මේක. මස් වලට දැමීම සිදු කරයි. අතුරුපස සඳහා ඊට යෝග්‍යයි. ලෝකෙනම් වටිනා සැෆ්රන් වැන්ලා මෙන්ම මෙයද කෑම සෑදීමේදී අත්‍යවශ්‍යයි. කලිනරි ඒ නම් ඔබගේ ඔබ මේවා එකතු කිරීමෙන් ඔබගේ කෑම හැදීමේ දක්ෂතාවය පෙන්නුම් කරනවා කෑම රස කරන් මෙන්ම මිහිරි සුවඳක් ඇත කටේ තුවාල ඇති විට තම්බාගත් අතුරෙන් ඉන්සාල් තම්බාගත් අතුරෙන් කට හොදන්න මස් මාළු යන විට සුවඳක් එකතු කරයි අර පිංච ආහාර රසකාරකයකි ඉතයි ඉහළ ඖෂධීය ගුණ ඇත මෙයත් කුළුබඩුවකි කරපිංචවල ඇති ෆ්ලේවනොයිඩ්ස් කොලෙස්ටරෝල් පාලනය කරයි හෘද රෝග වලට දිව ඔසුවකි විටමින් ඒ සී මෙන්ම යකඩ අඩංගුය රුධිර ග්ලූකෝස් පාලනය කරයි යුෂ පානය කරන්න සුදුලුණු එකතු කර කැඳ සමග දෙන්න බෙහෙත් ගතිය වටනාකම ඉතාමත් ඉහළයි රුව ලස්සන කරයි මන් දන්නවා දැන් ඕගොල්ලන් කරපිංච නම් ගස් ගෙදර වවනවා ඇත්තටම කරපිංච ගහක් ගෙදරක තිබිය යුතුමයි බඩ පුරවා දෙමීම නැති කරයි වමනේට පණු රෝගවලට කරපිංච නැටි කොළ කබලේ බැද කුඩු කර කෝපි වගේ දෙන්න ඔබට හෘද රෝග අඩු කිරීමට නම් මෙය කරලා බලන්න කරපිංච කෝප්ප භාගයක් විතර කරපිංච සුදුලුණු බික් හතරක් ගම්මිරිසට 10යි ලුණු කුඩු අවශ්‍ය තරම් දාලා ගලේ හොඳට අඹරලා ගුලි 10ක් හදලා ඒවා කීප වතාවක් දවසට අරගන්න
හෘද රෝග අඩු කරනවා. කරපිංච සම්බෝලෙත් හරිම රසයි. කරපිංච සම්බෝලෙට අම්මිරිස් දාලා දෙහි ගොඩක් දාලා ගන්නකෝ. හැම කෑම වෙලකටම උනත් හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන පොඩ්ඩක් අරගෙන කන්නකෝ. ඔබේ ලෙඩ රෝග කොච්චර අඩු වෙනවද කියලා බලන්නකෝ. යම් කිසි කුළු බඩුවක් නම් අපිට ඒ කතා නොකර බැරි සැකහැර නැතිවම කියන්න පුළුවන් ඒ කුරුඳු. මොකද කුරුඳු එක්ස්පෝර්ට් මාකට් ලංකාවේ කුරුඳු ඉතා ප්‍රසිද්ධයි. හොඳම කුරුඳු ලංකාවෙන් අපනයනය කරනවා. අසමසම සුවඳ පාට මෙන්ම ආහාර කල් තබා ගැනීමටද උපකාරී වෙයි. මෙයින් උපදින හොඳ සුවඳට බේකරි නිෂ්පාදකයන් හරි කැමති. කුඩු කර තේමෙන්ම බීමටත් හැකිය. මෙපමණක් නොව සෞඛ්‍යම ආශිර්වාද අනේකයි. ඉදිමීම් වලට උපකාරී වෙනවා වගේම බියවැඩියාව අඩු කරයි. කැන්ස වලක්වාලීමටද උපකාරී වෙයි. මේවා මේජ මාකට්ස් වලට යවනවා. 90%ක්ම ලංකාවේ හොඳම කුරුඳු යවන්නේ. ස්වභාවික ආකාරයට මෙන්ම ටැබ්ලට් ඔයිල් පවුඩර් විදියටත් කුරුඳු තියෙනවා. දත් කැක්කුම වෙලාවට කුරුඳු තෙල් බින්දුවක් කුළුන් කෑල්ලක තබලා දත අතර තියන්න. දත කැක්කුම ඒ වෙලාවෙම හොඳ වෙනවා. ඒ කියන්නේ මේකත් හොඳ විසබීජ නාශකයක්. කවුරුත් දන්න ගම්මිරිස් ගැන තාම කතා කරේ නැහැ. ඇත්තටම උදේවස පාවිච්චි කරනවා. එහෙනම් මන් දැන් ගම්මිරිස් ගැන කියන්න. දෙවනි අපනයන භෝගය ගම්මිරිස්. අපේම රටේ වැවෙන්නේ. කොන්දේ අමාරුවට වයසට යන විට සුදුරුණු සමග තම්බලා දෙන්න. අපේ තාත්තට අවුරුදු 95 කොන්දේ අමාරුවක් වම්මන් කරන්නේ සුදුරුණු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි තම්බලා දෙනවා. ඒක යාපානය කරනවා. පහුවදාට හොඳ වෙනවා. තවත් දෙයක් තමයි කොන්දේ අමාරුව තියෙන අයට මං කියන්නේ. කොන්දේ අමාරුවක් ඇති විට පොට්ටිය අයින් කරලා නිදා ගන්න. ඒකත් හොඳ බෙහෙතක්. ඇඹුල් තියල් හදන හැටි ගම්මිරිස් දාලා මං පස්සේ වෙනමම කියලා දෙන්නම්කෝ. ගම්මිරිස් පිට නැතුවම බෑ ඇඹුල් තියල් වලට. ඒ වගේම තමයි කරවල පොඩ්ඩක් තම්බල ලුණු අයින් කරලා ඒකට ගම්මිරිසුයි කහයි දාලා අම්මිරිස් දාලා උයලා බලන්නකෝ. කරවල හොද්දත් මාර රහයි පොල් කිරිත් සමග. අපි දැන් රම්පේ ගැන කතා කරමු. එක්සොටික් ප්‍රේග්‍රස් පුදුමාකාර සුවඳක් තියෙන්නේ. ඇරෝමා ගුණ තියෙනවා. මේ සුවඳ හන්දා අපි මාළු වලට පරිප්පු වලට රම්පේ එකතු කරනවාමයි. අපිට නැතුවම වැඩි විදිය සුවඳක් ඒකේ තියෙනවා. ලෙමන් ග්‍රාස් නොත් සේර. ඔබ අහලා තියෙනවද සේර ගැන? ලෙමන් සුවඳ දැනෙන නිසා ලෙමන් ග්‍රාස් කියනවා. මස්සු වෙන විට එක් කර ගන්නවා. මේකත් කුළු බඩුවක්. මේ විවිධ සම්පත් ගෙන දීමට හැකි පැලෑටියක්. ඒ කියන්නේ සේරගස් ඉඳලා තියෙනවා නම් මදුරුවෝ ඕවැන්නේ කෘමීන් පළවා හරිනවා කියලා කියමනක් තියෙනවා. සතුන් පළවා හැරීමට උපකාරී වෙනවා. යූරීන් වැඩි කරන ශක්තිජනක ඖෂධයකි. ඔබ දන්නවද කරාබුන ඇටි? කරාබුන කිව්වම ඉන්සාල් කිව්වම ওই දෙක අපිට නැතිවම බෑනේ. සාමාන්‍යයෙන් බෙන්රා කෑමක් හදනකොටත් පාවිච්චි කරනවා. මේටත් විශේෂ වූ ඇරෝමා සුවඳක් තියෙනවා. මහයට කාව දින සුවඳක්. දන්තාලේප සෑදීමේදී කරාබුන ඇටි පාවිච්චි කරනවා. සාදික්කා සවසවාසි ගැනත් අපි කතා කරමු. සාදිකා වැඩිපුර නම් ආහාරයට ගන්න එපා. සුදුසු නැහැ. වමනේ ඇති වෙන්න පුළුවන්. සාදිකා ඊට ප්‍රණීතයි. පුඩින් වලට දානවා, අට්ලප්පන් වලට දානවා. ඒ වගේම තමයි වසවාසි. වසවාසි කියන්නේ මොකද්ද කියලා දන්නවද? අර සාදිකා ගෙඩිය වටේ පිටකවරයක් වගේ තියෙන රතුපාට දැලක් වගේ. ඒක තමයි වසවාසි. ඒක තමයි වට්ලප්පන් වලට දාන්නේම. හරිම මිහිරි.
ඉතාමත් මිහිරි සුවඳයි මෙච්චර දේවල් කතා කර අපිට බැරි නන්ට මාදුරු ගැන කතා කරන්න මාදුරු අපු තුන පහකට නෑ හැම වෙලාවකම දැම්මා නම් මාදුරු ගැන අපි කතා කරන්න මොවුනනේ මාදුරු වලට කියන්නේ ස්පයිස් ඔෆ් ද ඒන්ජල්ස් කියලා ඒට විශේෂිත ප්‍රනීත සහ ඇරෝමැටික් සුවඳ ඉතාලියේ කෑම වලට නැතුවම බෑ මේවා අන්තිමේදී හෝ සර්ව් කරන්න පෙර හරි ටිකක් ඉහිනවා සීෆුඩ් සොසේජස් පැස්ටා වලට එකතු කරනවාමයි ඔක්කොම කතා කරලා තාම මිරිස් ගැන කතා කරලා නැහැ දන්නවද මිරිස් කර කීයක් තියනවද කියලා හීන් කොච්චි වල ඉඳ බෙල් පෙපර් දක්වා එක එක සයිසස් වලට තියෙන සුදු කොච්චි නයි කොච්චි මෝල්ඩිව්ස් වලට නයි කොච්චි එක්ස්පෝර්ට් කරනවා මේ මේ ඒවායේ පාට වෙනස් රස වෙනස් සයිස් වෙනස් අපිට නැතුවම බෑ අපි පොල් සම්බල් හදනවා අඩු ආදායම් ලාභින් පොල් සම්බල් වැඩිපුර කෑමට ගත්තද ඇත්තටම සුපිරි හෝටල් වලත් රසම කෑම වෙන්නේ පොල් සම්බල මා අපනයන කරන රටවල් වල ඉන්න බයස්ලා මෙහි ආපු වෙලාවට මම හැමදාම පොල් සම්බල් දුන්නාමයි ඒගොල්ලන්ට රසවත් ආහාරය වුණෙත් ඒක පොල් සම්බල් නම් ඉතින් හදන්න හරි ලේසි කවුරුත් දන්නවා තව තෝසේ කඩෙත් කොච්චි සම්බල වගේම වතුර සියඹල එකතු කරලා සම්බල් හදනවා ඒකට මිරිසුත් දානවාමයි මම මේවා හදන හැටි වෙනම වීඩියෝකින් පෙන්වා දෙන්නම් අබ අබ කියන්නේ කුඩා ඇට වර්ගයක් කඩල තෙම්පරාදු කරන විට අබ ටිකක් දාලා තෙම්පරාදු කරන්න ඒ වගේ අබ වලින් සෝස් හදා ගන්න හැටිත් මයිනියස් සෝස් හදන හැටිත් මම ඔබට වෙනවම වීඩියෝ එකකින් කියා දෙන්නම් සැෆ්රන් කුංකුම ස්ප්‍රින්ග් වලට හැදෙන බ්ලූමින් ෆ්ලවර් එකක් කහ සුදු ගම් පැහැති මල් බුරියානි වලට නැතිවම බැර බැහැ පාවිච්චි කරන අය සමේ ලස්සන පැහැයක් තියෙනවා විස්තර වෙන වෙනම කියන්න වෙනම මා එන්නම් ගොඩාක් විස්තර කියන්න තියෙනවා ඔබ බොනකොට උණු වතුර සමග හෝ කිරි සමග පානය කරන්න තවත් දෙයක් තියෙනවා නේද සියඹලා කියලා සියඹලට ඇල්ලියෙන් නඹරලා ඇස්වල නගන එනවා නම් ගන්න මේක වෛද්‍ය උපදෙස් මත කරන්න මස් මෙලෙක් කිරීමට මාළු වලට යොදනවා දිනක් පෙඟවු සියඹලා වතුරේ මාළු පෙඟෙන්න ඇර පහුවදාට උයල බලන්න කොයි තරම් රහද කියලා මල පහ කිරීම පහසු කරනවා මෙහි පොලිපීනෝල් ප්‍රතිඔක්සිකාර ගුණයක් ඇත හදවත් රෝග වැළැක්වීමටත් උපකාරී වේ ශරීරයේ බර අඩු කිරීමටත් උපකාරී වේ ඇස්වල සුද ඇතිවීමත් අඩු කරයි විටමින් ඒ බහුලය සිගරට් බොන අයට මා කියන්නේ දත්වල ඇතිවන පැහැය වෙනස් වීමට සියඹලා ඇට ගලගා දත් මැදීමෙන් එය දත් හොඳින් සුදුවට තියාගන්න පුළුවන් කෑම දිරවීමට ඉතාමත් පහසුයි මං හිතන්නේ මං ගොඩාරියක් දේවල් කිව්වා අසා සිටි ඔබ සමට.